කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම නිලධාරි වසම් 29 කහ ඇමිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේටයත් ග්‍රාම නිලධාරි වසම් 18ක් ඇතුළත් වන පරිදි කොළොන්න නව මහවැලි කොට්ටාසේ ප්‍රකාශයට පත් කළ බව අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. ජනතාව මෙන්ම සිවිල් සංවිධාන සහ ප්‍රජා නායකයින් කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මහවැලි මහසැලැස්මට අනුව උඩවලව ජලාශ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ජනතාවට පුළුල්ව ලබා දීම අරමුණු කර ගනිමින් වලව මහවැලි ව්‍යාපාරයේ ඉහළ දහරා ප්‍රදේශය සංවර්ධනය කිරීමටද පියවරගෙන තිබෙනවා. කොළොන්න නව මහවැලි කොට්ටාසයට ඉඩම් හෙක්ටයාර 37,767ක් අයත් වන අතර ග්‍රාම නිලධාරි වසම් 47කට අයත් පවුල් 34,691ක් පදිංචිව සිටිනවා. 1981 ග්‍රාම සේවා වසම් 47ක් මහවැලි වලවේ කලාපයට ගැසට් කරලා තියෙනවා. ඒ අලුතෙන් එකන ලද ග්‍රාම සේවා සංවස් 47 මේ වන තුරුම සංවර්ධන කටයුතු සඳහා මහවැලියෙන් යොදාගෙන තිබුණේ නැහැ. නමුත් මා අමාත්‍යවරයා විදිහට පත් වුණාට පස්සේ මේ ග්‍රාම සේවා වසම් 47 කොළොන්න මැතිවරණ කොට්ටාසයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත් ඒ වගේම ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ඉතුරු වුණු ග්‍රාම සේවා වසම් ටිකත් නියෝජනය කරන ග්‍රාමීය ජනතාව නොයෙකුත් පොදු සංවිධාන මා වෙත ලිඛිතව ඉල්ලීම් කළා වාචිකව ඉල්ලීම් කළා මේ ප්‍රදේශයත් මහවැලියේ සංවර්ධන කටයුතු සඳහා යොදවන්න. ඒ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් විදිහට මට ලැබිලා තියෙන වගකීම් යටතේ ජනතාවගේ ජීවිත නගා සිටවන්නේ ජනතාවට අවශ්‍ය පහසුකම් සපයන්නේ මහවැලි අධිකාරියන් මුදල්ලින් කිරීමට ඒ සඳහා අපි ඉදිරියට අමාත්‍යංශයක් විදිහටත් අධිකාරිය විදිහටත් ඒ ප්‍රදේශ සංවර්ධනය කරන්න අපි කටයුතු කරනවායි